ආදරයට පුළුවන් ජීවිතේ ලස්සන කරන්න. ඔයාලා හිතනවා ඇති මං ඇවිල්ලා ආදරය ගැනම කියනවා කියලා. කරන්න දෙයක් නැහැ. ආදරය කියන දේ හරි සුන්දරයි. ඒකට පුළුවන් අපේ ජීවිතේ රඟහලක් කරන්න. ඉතින් නීති පීඨයේ අපිත් ආදරය උපරිමෙන් විඳින පිරිසක්. එහෙම නේද හිෂාන්? අනිවාර්යයෙන්ම සමංගී. එහෙනම් මේ ආරාධනා කරන්නේ අනවතප්ත ස්වප්නය තව තවත් ලස්සන කරන්නට තෙවන වසර නියෝජනය කරමින් මදුසංකායේ ඔයාට. හස රැලි සාගරේ මුතු ඇලක් වෙලා නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා දේ දුන්නක සංගවලා දෙතොල් රත් සලා ඔබ මගේ මුළු ජීවිතේ රඟහලක් කළා සඳවිමනේ විසිතුරු පවසා මෙත් එළියෙන් තොරතුරු විමසා පියවදනේ සලුවට දවටා සැනසිල්ලේ උණුසුම ගවසා ඔබ නලවන්නම් මම ඔබ සනසන්නම් ඔබ නලවන්නම් මම ඔබ සනසන්නම් නොමියන සුළු ආදරයක කතා කියන්නම් මුවහස රැලි සාගරේ මුතු ඇලක් වෙලා නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා දේ දුන්නක සංගවලා දෙතොල් රස්සලා ඔබ මගේ මුළු ජීවිතේ රඟහලක් කළා විමනේ සොමිගුණ මවලා දේ දුන්නක සිසිලස ඔතලා මල් ගෙමියක මදු රස සොයලා සල් අරණක පව නැලි නිවලා ඔබ නලවන්නම් මම ඔබ සනසන්නම් ඔබ නලවන්නම් මම ඔබ සනසන්නම් නොමියන සුළු ආදරයක කතා කියන්නම් මුවහස රැලි සාගරේ මුතු ඇලක් වෙලා නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා දේ දුන්නක සංගවලා දෙතොල් රත්සලා ඔබ මගේ මුළු ජීවිතේ රඟහලක් කළා තැන්කියු ඔව් බෙහෙවින්ම ස්තුතියි අයියේ ඔබට ඇත්තටම අද දවස කාගේද මං හිතන විදිහට අද දවස ඔබේ අද දවස නීතිපීඨ ප්‍රථම වසර අපේම ආදරණීය නංගිල මල්ලිලාගේ දවස එහෙම නේද ඔව් එහෙම වෙන්නේ නැති ඉතින් මේ ඔබේ ඇස්පනා පිට දිගහැරෙන්නේ පමාවී හෝ වසන්තයේ උදාවන බව අපට පසක් කළ නොනවතින සිහිනයක් පොඩ්ඩක් ඉන්න සුදෝ මම එනවා ළඟටම දැන් හොඳයි ආදරේ හිතනව දැක්කම දෙවදනවා කියලා ලස්සනයි පොඩ්ඩක් ඉන්න සුදෝ මම එනවා ළඟටම දැන් හොඳයි ඔබ සොයා එන්නෙමි මහදේ රුංගයා හැංගුවේ ඇයි ප්‍රියේ මාවිලේ හංසයා ඔබ සොයා එන්නෙමි මහදේ රුංගයා හැංගුවේ ඇයි ප්‍රියේ මාවිලේ හංසයා හැංගුවේ
ලස්සනයි ගොඩක් ඉන්න සුදෝ මම එනවා ළඟටම තැන් හොඳයි ආදරේ හිතනවා දැක්කම දෙවකර වාගේ ලස්සනයි ගොඩක් ඉන්න සුදෝ මම එනවා ළඟටම තැන් හොඳයි හැංගුවේ නෑ කිසිත් ඇත්තමයි මා ඔබේ මාසෙවූ පාපෙතු ආදරේ දැන් ලැබෙයි හැංගුවේ නෑ කිසි ඇත්තමයි මා ඔබේ මාසෙවූ පාපෙතු ආදරේ දැන් ලැබෙයි මාසෙවූ සුමාපෙතු ආදරේ දැන් ආදරේ හිතනවා දැක්කම දේවගොඩ වාගේ ලස්සනයි ගොඩක් ඉන්න සුදෝ මම එනවා ළඟටම තැන්නදයි ආදරේ හිතනව දැක්කම දෙවහොද වාගේ ලස්සනයි ගොඩක් ඉන්න සුදෝ මම එනවා ළඟටම තැන් හොඳයි මේ වෙනකොට නැංවාට අවුරුදු 22ක් විතරනේ ගැරු ළමයින්ට ආදර යෝජනා විතර කීයක් කරලා තියෙනවද? එකපාරක්වත් නෑ මං හිතන්නේ. බොරු කියන්න එපා. එහෙමනම් වෙන්න විදිහක් නෑ. ඇත්ත කියන්න. ඇත්ත තමයි සමංගි. ඇත්ත කියලා අපි හිතමුකෝ ඉතින් කොහොමත් පිරිමි ළමයි ඇත්ත කියන්නේ නෑනේ. කියන්නේ හරිය බොරු. ලස්සන නංගිල ඉන්න හින්දා තමයි ඔහොම කියන්නේ. ඇයි ගෑන් ළමයි එහෙම නෑ කියලා සමංගෝ ආ දැන් කියන්නේ? ගෑන් ළමයි හරි අවංකයි. හරි හරි. අපි දැන් විවාද කරගන්න ඕනේ නෑ එක්ගෙන. හැබැයි ඊළඟට අපි ආරාධනා කරන්නේ අපේ තෙවන වසර සහෝදරත්වයේ නියෝජනය කරමින් නුවන් අයියටයි මෙත්තානි අක්කටයි ඒගොල්ලගේ ගීතය ඉදිරිපත් කරන්න. I'm not afraid.
අපේ ස්වප්න වේදිකාව ලස්සන ගීතයකින් හැඩ කළ අක්කේ අයියේ ඔය දෙන්නට බෙහෙවින්ම ස්තුතියි. ඉතින් අපේ නංගිලා කලින් පාර ප්‍රමාද වුණා නේද? මං හිතනවා දැන් කට්ටියම සූදානම් වෙලා ඇති කියලා. එහෙනම් මේ අනවතප්ත ස්වප්න වේදිකාවේ මීළඟට මා ඇරයුම් කරන්නේ ප්‍රථම වසර අපේම ආදරණීය නංගිලාට. දැන් ස්ටේජ් එකට එන්නේ මමයි අමීරයි. අමීර පල්ලෙහා ඔඩියන්ස් එකේ ඉන්නවා. මම හිතන්නේ අපේ බැජ් එකේ අයට නම් තේරෙන්නේ නැති මොකක්ද මේ ඉවෙන්ට් එක කියලා.
මමයි අමීරයි දෙන්න ආපුවාම ඔව් අපි චැටර් බොක්ස් තෝරන්න යන්නේ. අමීර අපි ඔඩියන්ස් එකෙන් අහමු, මලිලගෙන් අපි විශේෂයෙන් අහමු නේද? බලමු. අපි කතා නොකරමු, හිනා නොවීමු. එක දවසක් කිව්වට හොඳට කතා කරපු අය, හොඳට කියපු අය හොයන්න තමයි අපේ උත්සාහය. අපි හිතනවා ඔබ අතර ඇති හොඳට කතා කරපු අය අපේ නම් හිටියා. ඔව් අමීර, අපි අපේ කෙනාව වේදිකාවට ගෙනල්ලා ඉමුද? ඒක හොඳ උදව්වක්, ඒ හොඳ ආදර්ශයක් ඇයිනේ. ඔව් එහෙම කරමු. මම ඉස්සෙල්ලා අභියෝග කළා අංජලිය තමයි ෆැකල්ටියේ ඉන්න ලස්සනම කෙල්ල කියලා. අපි මේ උත්සවයේ වැඩ කටයුතු සංවිධානය කරගෙන යද්දී අමීර අපි මේ ඕගනයිස් කරානේ, නල් ලිව්වනේ. එතකොට අපේ සොයුරියක් හරි ලස්සනට මේ නම එන්න ඕන තැන උපමාලි කියලා නෙමෙයි ලිව්වේ ලපයා කියලා. කතා කරලයි කෝ ලබමාලි කෝ අපේ උපමාලි. උපමාලි චැටර් බොක්ස් දෙන්න ඕන තෑග්ගත් අරගෙන වේදිකාවට එමු. අපි මල්ලිලගෙන් අහමු කවුද මේ බැජ් එකේ චැටර් බොක්ස් කියලා. ඔබගෙන් අභියෝගයක් තියෙයි කියලා අපි හිතන්නේ නැහැ. ඒ වුණාට අපි පොඩි උත්සාහයක් දැල්ලා බලනවා අභියෝග කරන්න පුළුවන්ද කියලා. මල්ලියා මොකෝ කියන්නේ, ඔයාලා බැජ් එකේ තියෙනවා චැටර් බොක්ස්. මං හිතන්නේ ඔයාලගේ හැමෝගෙම හිතේ ඇති කවුරු හරි චැටර් බොක්ස් කෙනෙක්. අපි කියන්නේ මේකයි, ඔබට බෑ අර කටට අභියෝග කරන්න. උපමාලේ හරි ලස්සන කතාවක් මතක් වෙනවද? වැඩක් නැති තැන්වල වැඩක් නැති දේවල් වැඩක් නැති විදිහට කියන්නේ දක්ෂ කොහොමත් ගෑනු ළමයිනේ. කේතලෙන් මල්ලක් ගෙනාවාම ඔහොම තමයි. ඉතින් කතා කරන්න ගියොත් නම් වසරක් මදි. ඒකින්ද අපි දැන් තරඟ වඩියට යමුම ඈ සූදානම් ත්‍යාගයේ වීර නමන්න. ඔව් අපි අහලා බලමුනේ ජැඩ බොක්ස් කෙනෙක් ළඟේ. ඔයා හිතන ජැඩ බොක්ස් කවුද? සුමුදු. හොඳ යාළුවෙක්. ළඟම ඉන්න යාළුවාගේ නම යෝජනා කළා. තරහ වෙයි කියලා හිතලා දන්නෙත් නෑ. හැබැයි එහෙම තමයි කිව්වේ. බලමු තවත් තියෙන්න පුළුවන් හොඳ හොඳ මනාප නේද? අමීර ඒ යෝජනාව ආවේ නංගිලාගෙන්නේ. මලිත්ත අමීර අයියට කියන්න බලන්න කවුද මේ බැජ් එකේ චැටර් බොක්ස් වෙන්න පුළුවන්. අමීර මේ මලිත්ත බලාගෙන ඉන්නවා කියන්න. චැටර් බොක්ස් කියන එක උනම චැටර් බොක්ස් කියන්න දීපු එකයි ගැල්ලෝ. බලමු අපි උත්සාහයක් කළා. සමාසි. ඕ හොඳ උත්තරයක්. දැන් අපි නිර්දේශිත නාම ඉදිරිපත් වෙමින් පවතින අපි සූදානම් අවසානයේ SMS තනකොටයක් කරහා ඔබගේ ජයග්‍රාහකයා තෝරාපත් කරන්න. අපි තෝරාගත්තට පස්සේ අපි හිතන්නේ 95%කට වැඩි ප්‍රතිශතයක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්ත අපේ ලපමාලි සහෝදරිය. අපි තවත් නිර්දේශිත නාමයක් සොයාගෙන යමු. තව එකක්. ඔබගේ අපේක්ෂිත ජඩ බොක්ස් කවුද නංගි? ස්වප්න. කොච්චර කතා කරන්න දක්ෂද කියලා නම් මයික් එකත් පැහැරගත්තා. මේ අමීර බේරෙන්න බෑ, කතා කරනවා ඉවරයක් නැහැ. අමීර උඩෙන් ඇහෙනවා දිනීෆ නෑන්ඩු කියලා. බැජ් එකේ යෝජනාවක්ද මන්ද නැද්ද මන්ද? ඒකට මන්ද උඩින් ආපු යෝජනාවක්, බැජ් එකෙන් ආවේ නෑ යෝජනාව. අපි පොඩි ඌණ පූර්ණයක් කරලා බලමු. අපේ මල්ලා තමයි ඔය ගැන හොඳට දන්නේ. හොඳ සහෝදරයෙක් ඉන්නවා අපේ යසස්. යසස් ඔයා කියන්නේ දිනීෆ නෑන්ඩු සුදුසුද? දිනීෆ නෑන්ඩුත් සුදුසුයි. සෑහෙන උණුසුම් තරඟයක් තියෙනවා. දිනීෆ නෑන්ඩුත් සුදුසු. එතකොට තව සුදුසු කවුද? සමාසි ඉන්නවා, විහංග ඉන්නවා. සමාසි එතන. ඔව් රයිනිත් ඉන්නවා. මම හිතනවා සමාසි වැඩිපුර ඉන්නවා කියලා. වේලා යවන්න නැතුව වැඩිය අපිට ඡන්දයකට තියන්න වෙයි නේද? මෙහෙමයි. උත්සල ඡන්දයක් තියමු. අපි බලාපොරොත්තු වුණා ඒකමතික තීරණයක් එයි කියලා. උපමායට අභියෝගයක්. හැබැයි බෙදුණු ඡන්දයක් තියෙන. ඒක හින්දා අපි බලමු පොඩ්ඩක් ඡන්ද විමසීමකට කියලා. ඉස්සෙල්ලාම මා හිතනවා වඩා සුදුසුයි නිර්දේශිත නාමයන් වේදිකාවට ගැදෙවුවොත්. ඔව් ඒ කියපුනම් ඔක්කොම එන්න වේදිකාවට. මඩ මතකනම් සුමුදු, දිනීෆනෙන්ඩු, සමාසි, තව නමක් කිව්වා. සවනි, සවනි. එන්න ඔක්කොම එන්න වේදිකාවට. දිනීෆ නෑන්ඩු කියලා එක්කෙනයි ඉන්නේ නැගිටින්න. මා හිතන්නේ තවත් නිර්දේශිත නාම දින අපේ මලිලා යුහු සුළුව වටවිට බලමින් නාමයන් තෝරන ආකාරය පේන තියෙනවා. මා හිතන්නේ මල්ලි තවත් නිර්දේශිත නාම තියෙනවද? තියෙනවා. ඒ සවනි හොඳයි. සවනි මෙයා.
සොඩින් නෙළුම් මල ගෙනියන පසුබිමින් ඇහුණා නම් සවනි සවනි තවත් නිර්දේශ නාමයක් මයිදානේ සවනිත් වේදිකාවට පිවිසිය යුතුයි තවත් නිර්දේශ නාම තියනවද සවනි හොඳයි එයා සමාදනේ සවනිට මයිදානේ ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් තියෙනවා මේ බැජ් එකේ කොල්ලෝ කතා කරන්නේ නැද්ද අමීර අපි ඡන්දේ තියමු තව ඉන්නව නම් එන්න යෝජනා කරපු අය තවත් නිර්දේශ නාමයක් විහංගා විහංගා එන්නේ විහංගා වේදිකාවට රයිනි 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 තවත් නිර්දේශිත නාමයක් රයිනි මයිදානේ කොට්ටාසකමෙන් ඡන්ද තියන්න වෙනවා දැන් නම් තෝරණ එකත් හරි අමාරු වෙයි වගේ උලින්දු උලින්දු ආ හරි ගියවරද උලින්දු එන්න වේදිකාවට අපේ සොඳුරු තරුණයා උලින්දු හරි උලින්දුත් ආවා හරි අපි මෙහෙම කියන්නම් මේ නම දාලා අපි මේ කියන නම්බර් එකට මේ දැන් SMS එකක් එවන්න ඒ SMS එක අනුව අපි තෝරනවා චැටර් බොක්ස් උලින්දුද දිනීද සමාසිද සමනිද කියලා නම්බර් එක චැටර් බොක්ස් ස්පේස් තියලා නම දාන්න 0777 209යි 48යි 0.9 0.7 77යි 209යි 48යි 0.9 ඊට ඉස්සෙල්ලා අපි ඔබට ලබා දෙනවා මෙයාගේ අංක ඔබගේ අංකේ නම් ගියේ අංක 1 පොඩ්ඩක් ප්‍රතිචාර මදි ඔබගේ අංකය 2 අංක 2 ප්‍රතිචාර ඉහළයි අංක 3 අංක 3 බොහොම දැවැන්ත හඬකින් ප්‍රකාශ කළ අංක 3 4 අංක 4 අපේ කොල්ලට සප් එක දෙනවද මල්ලිලා හරි අපි සූදානම් චැට බොක්ස් පළමු වටේ හමාර කරන්නට ඔබගෙන් කාණික ඉලාසෙන්න ඔබ සියලු දෙනාම මොවුන්ට ඡන්දය දී දායක වන්න අපි සූදානම් හැකීක්මනින් ඡන්ද ප්‍රතිඵල ඉදිරිපත් කරන්න උපමාලි සොයිරියට මොහොතක් ඒ කියන්නේ දෙවනි වටේ තේ රැඳී සිටින්නට වෙනවා නාම යෝජනා රාශියක් ඉදිරිපත් වීමෙන්ද අපිට ඡන්දයකට යන්න සිද්ධ වුණා හරි ඔව් ලපයෝ එහෙනම් අපි යන් අමීරත් එක්ක අපි බහිනවා අපි බලමු ඊළඟට අපි දැන් ආයෙනවා උපමාලිත් එක්කගෙන චැටර් බොක්ස් දෙකක් අරගෙන ඔව් චැටර් බොක්ස් ඔව් චැටර් බොක්ස් විශේෂාංගයත් එක්ක විශේෂාංගයේ සමග අපිත් එක්ක එකතු වුණු මාල්ෂික අමීර ඇතුළු අපේ නංගිලට බෙහෙවින් මේ ස්තුතිය. ඉතින් අශාන් මං හිතන්නේ අපේ නීති පීඨයෙන් බිහිවන අනාගත නීති වෘත්තිකයන් පොතපතට දැනුමටම විතරක් සීමා වුණු පිරිසක් නෙමෙයි කියලා. ඒක ඇත්ත නේද? ඔව් ඒ බව තමයි අපේ ශ්‍රේණියේ අපේ අවුරුද්දේ හේෂාන් සහ හෂිනි හඬගා ප්‍රකාශ කරන්න යන්නේ. ඉතින් ඕගොල්ලන්ගේ උණුසුමත් වල සන්නාදයක් බලාපොරොත්තු වෙනවා. මගේ ආරාධනය හේෂාන් සහ හෂිනි ඕ දෙන්නට වේදිකාවට. Same, till you see.
Could you be the most beautiful girl in the world? Cause girl, you're more precious than diamonds and pearls. I just can't describe it, I ain't got the words. You're my number one, I'll always put you first. My latest soul, the perfect soulmate. Your beauty's divine and your heart I won't break. I'ma be there for you through the good and the bad. You're my destiny, you're a part of a greater plan. Runariye inuran sitame mamana kalabana. අති උත්කර්ෂවත් වේගරිද්ම නර්තනයකින් ඔබ අප සියලු දෙනාගේම නෙත් වශී කරපු හේෂාන් සහ හෂිනී මගේ දයාබර සර් දෙබල්ට නැවත වරක් ඔබේ අත්පොල්සන් ආදේ ලබා දෙන්න. මාත් එක්ක මේ ඊළඟ විශේෂාංගය කරන්න සමංගියාව කොයිද කියලා හොයාගන්න නෑ. මම මෙහෙ සමංගිය තමයි. සමංගි මොකද මේ කරන්නේ? මේ නොනවතින සිහිනය අනවතප්ත සප්නේ ආයත් වතාවක් සප්නයක්ම කරන්නද මේ ලෑස්ති වෙන්නේ? දැන් මේ ඊළඟ නර්තනංගේ හරි සුවිශේෂී. මොකද හරි අපූර්ව කුතුහලයක් එක්ක හරි අපූර්වත්වයක් එක්ක අපේ ගැමි සිරිත් විරිත් මනාවට මේ වේදිකාව තුළ ඔබ සියලු දෙනාට අවබෝධ කරවන්නට අපේ ආදරණීය දෙවන වසර සොයුරු සොයුරියන් සූදානම්. එසේනම් සප්නය සප්නයක්ම නොවන්නට හඬා වැටෙන දැස් අගට තුටු කඳුලක් ගෙනෙන්නට සිනහා මල් පුබුදින්නට ඔන්න ඇවිදින් වසන්තය. මේ දෙවන වසර අපේම සහෝදරත්වයට කෙරෙන ආරාධනයයි. Thank you.
සමන්ගේ මේකත් ගොඩක් සුවිශේෂී අංගයක්. අපි පිළිගැනීමේ කතාව කරනකොටත් අපේ සම්පත් කිව්වා අන්දන් ගොරා කිව්වා මේ වැඩේ මාස හතරක් කල් යන්න කලින් මේකේ ලොකු බරපෑමක් අරගෙන මේක සංවිධානය කරේ කදිරා කියලා. ඉතින් ඒ අනපේක්ෂිත සිදුවීම සිද්ධ වෙන්න කලින් වෙච්ච දේවලුත් මතක් කරලා අපි කදිරව වේදිකාවට ගෙන්වන්නට සූදානම් ඊළඟ අංගය වෙනුවෙන් සමන්ගේ ඒ ගැන අදහසක් කිව්වොත්. ඔව් අනිවාර්යයෙන්ම මේ අනවතප්ත ස්වප්න 2017 සිහිනයක් වෙන්නේ නැතුව යථාර්ථයක් කරගන්නට අපේ ප්‍රථම වසර නංගිල මල්ලිලට සිහින දකින්න උගන්වන්න සෑහෙන ලොකු වෙහෙසක් අපි මාස හතරක් ඉස්සගත්ත මල්ෂික ඒ වෙහෙසේ ප්‍රතිඵල දැන් අපි භුක්ති විඳිනවා එහෙම නේද? සමන්ගේ Facebook එකේ අසඩක් නැතුව අඳින්න බෑ හුණුවටය කියලා පෝස්ට් ෂෙයා කරපු පෝස්තාපු නංගිලා මල්ලිලා හොඳ අත්පල සන්නාදයක් අපි බලාපොරොත්තු වෙනවා මේ අංගය වෙනුවෙන් මේ අවස්ථාව කදිරට. ගැසීමනේ
තරු සිදුරක් නෑ අහසට සඳ ඇවිදින් මගේ සිත ආයේ ඔතනද අලුත් නිරක් සිතින් නදිනවා ආපසු යන්න නොදී ඇස් දෙකෙන් නදිනවා වාගේ අහිංසකේ යන්නම ඕනෑ වේනම් මගෙන් මිදී කෙටි පණිවිඩ ඇයි එව්වේ අලුත් මෙවි කෙටි පණිවිඩ ඇයි එව්වේ අලුත් මෙවි අපිට අපේම සහෝදරයෙක් වගේ හැම දේටම අපිට හයියක් උනේ කදිරා. ස්තුතියි කදිරා. කදිරාගේ ගායන හැකියාව අතිවිශිෂ්ටයි. නැවත වරක් ඔබට ස්තුතියි. මේ නොනවතින සිහින සැඳෑවේ අනවතප්න සප්නය වර්ණවත් කරන්නට සූදානම් වෙලා ඉන්නේ දෙවන වසර සහෝදරත්වයේ විතරක් නෙවෙයි. ඒකයි මේ නීතිපීඨයේ තියෙන විශේෂත්වය. අපේ ජ්‍යෙෂ්ඨ සහෝදරත්වය මේ අවස්ථාව වර්ණවත් කිරීමට සැදී පැහැදී සිටිනවා. ඉතින් මේ ආරාධනය දෙවන වසර සහෝදරත්වය වෙනුවෙන් ආදරණීය අයියේ අක්කේ ඔබටයි. आग दिलों में लग जानी है
जा तू ऐसा कर डाला ना होश किसी ने संभाला तेरा नहीं तेरा कोई दोष दोष तेरा हुस्न ही जबरदस्त दस्त तू चीज बड़ी है मस्त मस्त तू चीज बड़ी है मस्त तू चीज बड़ी है मस्त मस्त मायावी ओ बगिया दा मंगुनावी कांदुरे कांदुलिंग मासित गिलीला वियकी यदि जीवितं यलि मा जीवे लेबुवान මොහොතක් නැති උකාරේ මගේ හුස්මත් ඔබ යයි සිතුවේ කාලේ ජීවිතය ආදරේ මොහොතේ මාහෙරදා යාවි මායාවි යාවි මාහෙරදා යාවි දිවිහිමියෙන් එම්කෙලාවි යාවි යාවි මාහෙරදා යාවි ආදරේ නොහඳුනන ඔබ යාවි මගේ ලෝකේ ඔබ පැතු දේවල් නෑ එනම් දුවානේ හදවත උතුරා කලන තරමට පෙම්පෙරුවා මං ඒ බව නොදැනද මගේ සිත තලලා පෙළලා දැන දැන මට මාවද නැති කෙරුවේ මායාවි යාවි මාහැර දායාවි දිවිහිමියෙන් පෙම්පෙරුවත් යාවි 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 මාහැර දායාවි දිවිහිමියෙන් පෙම්පෙරුවත් යාවි අචීස් බඩේ හොමස් උණංගි මල්ලි තවත් විශේෂ අවස්ථාවකටයි අපි යොමු වෙන්නේ අනවතප්ත ස්වප්න 2017 උළෙල මේ වේදිකාවේ මේ අවුරෙන් ඉතාම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙද්දී ඔබ දැනගත යුතුමයි ඒ තමයි මේ උළෙල සඳහා කොළඹ විශ්වවිද්‍යාලය විතරක් නෙමෙයි ලංකාව විශ්වවිද්‍යාල පද්ධතියම ඒ වගේම එතනනුත් එහාට ගිහිල්ලා ලංකාවේ දිස්ත්‍රික්ක ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ග්‍රාමීණධාරී කොට්ටාස ලංකාවේ පළාත් ඊළඟට දකුණු ආසියාව විතරක් නෙමෙයි අද වෙදි මුළු ජාත්‍යන්තර ප්‍රජාවගේම සුබ පැතුම් අනවතත්ම ස්වප්න 2017 උළෙලට ලැබිනුයින් පවතින මොහොතක තමයි අපි මේ උත්සවය රැඳී සිටමින් ඉන්නේ ඉතින් ඒ සුබ පැතුම් මම උඩ වචනෙන් කිව්වට වැඩක් නෑ මට ඔප්පු කරලා පෙන්නන්න ඕනේ ඉතින් අපිට මේ වෙලාවේ ඊටාම විශේෂ සුබපැතුමක් ජාත්‍යන්තර ප්‍රජාව නියෝජනය කරමින් විශේෂ පුද්ගලයෙක්ගෙන් ලැබෙනවා ඒ නිසා අපි අවස්ථාව වෙත යොමු වෙමු ආදරණීය සහෝදරි සහෝදරියනි අපි අද මේ වේදිකාවට ආවි ඔයාලට මල්ලිලා කොහමද හරි 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 ගහගන්න නෙවෙයි ආවේ ගහගන්න නෙවෙයි ආවේ ගහගන්න වැඩන්නේ මේ සෝෂල් එකේ අයියලා මට ආරාධනාවක් කළා කිව්වට තරහ වෙන්න එපා කියනෝ කියනෝ කමන්න කියනෝ ගණන් ගන්න එපා බල දන්නවද අද සෙකන්ඩිය අයියලා කරන්න දෙන වැඩේ දැනගෙන තමයි ආවේ අයියේ ඇයි උඹ කතා කරන්න එපා මල්ලි
බලපල්ලකු තියෙන ගම්ම උඹලා වැච්චගේ ඔහොමයක් තියෙනවද? නෑ. බලවත් මේ තත්ත්වෙට ගේන්න ඒ අයියලා ගොඩක් මහන්සි වුණා, ගොඩක් උත්සාහ කළා. කොයි ඇහුවද? ඇහුවේ නෑ. අන්නේ හින්දා අයියලා තීරණය කළේ උඹලව මේ වගේ ස්ටේජ් එකට ගෙනල්ලා සෝෂල් එකක් දෙන්න. ඒක වෙන්න බෑ අයියේ. එහෙම කියන්නේ පවල්ලි, මෙච්චර ප්‍රශ්න තියාගෙනත් ඔයාලට සෝෂල් එකක් ලෑස්ති කරලා තියෙනවා. කීය ප්‍රශ්න ආවද ඒත් එකක්වත් මායිම් කරන්නේ නැතුව උඹලට ලස්සන දවසක් දීලා තියෙනවා. අනේකයි අයියේ, අපි යාලට ආදරේ. ඒ ගැන සතුටුයි. මේ හැම දෙයකම උඹලගේ ජීවිතයට ගන්න එක දෙයක් හරි තියෙනවා. තියෙනවා. දැන් හොඳයි, මූණේම පිරගන්න. වරලෙන් උඹල චොක්කු දාගෙන හිටියට කලින් තියපු එක මීටින් එකකටවත් ආවද? මොකක් ආවයි? නෑ මල්ලි, ආවේ නෑ, ආවේ නෑ. උඹල ෆස්ට් ඉයර් එක කරපු එල්ටියක් කියලා බලන්න. පිරිතට ආව 4-5 දෙනෙක්, ලෙවල් මැච් එකට 3 දෙනෙක් ආවා. බලන්නක මං දොන්නේ වගේ ආනෑටි. අවුරුදු 60ට 3 දෙනෙක් ආවා. එහෙම කියන්න එපා අයියේ. උඹලගේ තේ 3 දෙනයි තමයි ආවේ. හරි. හරි හරි හරි. උඹලගෙන මේ මිනිස්සුන්ගේ හිතේ කිසිම තරහක් නැහැ. මම දන්න හන්දයි කියන්නේ. අන්න ඒක ඇත්ත. ෂෝ, ඒක නම් මාරයි අයියේ, පිළිගන්නත් බෑ. හරි, ඒව ගැන හිතන්න එපා. දැන් යමල්ලා හොඳට ඇඳගෙන එන්න. ඔව් අයියා, අපි ආවේකට තමා. කොහොම? ඇයි මෙහෙම බෑද? යකෝ, ඔහොම එන්න බෑ මේකට. ඒකට කුමාරය වගේ යන්න ඕනි. ඔය විදියට ඇඳගෙන ආපුත් මටත් එක්ක ලැජ්ජයි යකෝ. බලනකොට අයියලාගේ ලස්සන ආසාවෙ බෑ. යකෝ, ඒ මිනිස්සුන්ගේ ගෞරවය රැකපල්ලා, ආදරය කරපල්ලා. අන්නේ දේ විතරයි උඹලගෙන් ඒ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. වෙන කිසිම දෙයක් නැහැ. තේරුම් ගනිල්ලා, තේරුම් ගනිල්ලා. දැන් නැගිටපල්ලා, යවල්ලා. අයියේ, මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්නද? මල්ලි, මේ එකක් කියන්නම්. ඉස්සර වගේ ගොන් ප්‍රශ්න අහන්න එපා. උඹලගේ හැම ප්‍රශ්නකට මේ මිනිස්සු උත්තර දීලා තියෙනවා. තවත් මොනවද උඹලට මේ මිනිස්සුන්ගෙන් දැනගන්න තියෙන්නේ? මේ මිනිස්සු උඹලට ආදරෙයි. අයියගෙන් දේ ඇත්ත තමයි. යමල්ල යමල්ල ඇඳගෙන ඉන්න හැම ප්‍රශ්නයක්ම අමතක කරලා අපිට සෝෂල් දෙන්නේ. ඒ මිනිස්සු අපිට ඇත්තටම ආදරේ හින්දා තමයි බං.
අනිවාර්යෙන් අයියලා නංගිලා මල්ලිලාට ගොඩක් ආදරේ. අපිට එච්චරයි කියන්න ඕනේ. ඉතින් ඒ අංගයෙන් පස්සේ ආදරණීය නංගි මල්ලි ඔයගොල්ලෝ ගොඩක් බලාගෙන හිටපු අංගයකට මම යොමු වෙන්නේ. ඒ තමයි අපි මීට සුළු මොහොතකට කලින් නීතිපීඨයේ ලස්සනම ෆස්ට් ඉයරේ ඉන්න කෙල්ල කවුද කියලා බලන තරඟේ මූලික වටේ පැවැත්තුවා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ බැච් ක්වීන් කම්පිටිෂන් එකේ ෆස්ට් රවුන්ඩ් එක අපි මීට සුළු මොහොතකට කලින් ඉවර කරා. මම අරගෙන ඇවිල්ලා ඉන්නවා විනිශ්චය මණ්ඩලය මා වෙත ලබා දුන් විනිශ්චය අරගෙන. ඒ අනුව මූලික වටෙන් 20 දෙනෙක් ජයග්‍රහණය කරනවා දෙවනි වටේ සඳහා. මා සූදානම් ඒ 20 දෙනාගේ නම් කියන්න. දැනගන්න ඕනේද මේ 20 දෙනා කවුද කියලා? මම කියන්නම්. නංගිලගේ අංක තරඟ අංක සියලු දෙනාම වේදිකාවට පැමිණෙන්න මම මේ අංක කියනවා සමගම. මුලින්ම අංක 32 පළවෙනි ජයග්‍රහයකයා සමා වෙන ජයග්‍රහිකාව. මීළඟට අංක 20 අංක 20ෙන් තරඟ කරන ලද ආදරණීය නංගි. ඒ වගේම අංක 19 අංක 19 ඒ වගේම අංක 56 අංක 56 ඒ වගේම අංක 79 අංක 79 ඒ වගේම අංක 13 අංක 13 ඊළඟට අංක 86 නැවතත් අංක 86 මීළඟට අංක 43 ඒ වගේම අංක 28 ඒ වගේම අංක 50 අංක 16 83 18 70 අංක 8 අංක 25 අංක 2 අංක 10 අංක 21 අංක 4 ඒ වගේම අංක 32 අංක 20 අංක 19 අංක 56 අංක 79 අංක 13 86 43 28 සහ අංක 50. හරි, අපි දෙවනි වටේ තරඟය සඳහා යොමු වෙනවා. මේ සුරූපණියන්ට කරන්න තියෙන්නේ මෙච්චරයි. ඒ තමයි අපේ රොබින් අයියා ඉන්නවා අපේ සවුන්ඩ්ස් තියෙන තැන. එයා සින්දුවක් දානවා. නංගිලට තියෙන්නේ සින්දුවට කැට්වෝක් එකක් කරන්න ඇවිදලා පෙන්වන්න තියෙන ලස්සනට. එහෙම ඇවිදලා පෙන්නද්දි විනිශ්චය මණ්ඩලය ඉන්නවා පසෙකින්. ඒ විනිශ්චය මණ්ඩලය ඔබ 20 දෙනාගෙන් වඩා සුරූපී 6 දෙනා කවුද කියලා තුන්වෙනි වටේට ඉදිරිපත් කරනවා. ඒ අනුව මම අංක සඳහන් කරන්නන් පිළිවෙලින් ඔබ ඉදිරියට පැමිණලා ඇවිදලා පෙන්වන්න විනිශ්චය මණ්ඩලයට ඔවුන් තීරණය කරાવી ඔබ ඊළඟ වටේට යනවද නැද්ද කියන කාරණාව. රොබින් අයියා ලෑස්තිද? හරි, පළවෙනි තරඟකාරිය අංක 32 අංක 32 මේ අංක 32 තරංකාරිනිය. මීළඟට අංක 20 අංක 20 තරඟකාරිනිය. මීළඟට අංක 19 ඇය අංක 19 මීළඟට අංක 56 ඇය අංක 56 ඊළඟට අංක 79 මේ අංක 79 මීළඟට අංක 13 ඒ අංක 13 මීළඟට අංක 86 අංක 86 මේ ළඟට අංක 43 අංක 43 මේ ළඟට අංක 28 අංක 28 මේ ළඟට අංක 50 අංක 50
අංක 50 මීළඟට අංක 16 අංක 16 මීළඟට අංක 83 අංක 83 අංක 83 හරි මීළඟ අංකේ අංක 18 අංක 18 ඇයි අංක 18 මීළඟට අංක 70 අංක 70 මීළඟට අංක 8 අංක 8 මීළඟට අංක 25 අංක 25 ඒ අංක 25 මීළඟට අංක 2 අංක 2 ඇයි අංක 2 මීළඟට අංක 16 සමවෙන්න අංක 10 අංක 10 අංක 10 ඇයි අංක 10 මීළඟට අංක 21 අංක 21 අංක 21 අවසාන අංකයේ අංක 4 අංක 4 ඇත්තටම අපිට දෙවනි වසර සහෝදරෙන්ගෙන් පුංචි උදව්වක් ඕනේ. මල්ලිල අංක 83 සහ අංක 21 කියන තරඟකාරියන් වේදිකාවේ නෑ. අපිට සොයා දෙන්න පුළුවන් දේ තරඟකාරියන්ව. හැකි ඉක්මනින් වේදිකාවට යොමු කරන්න. එහෙම නැති වුණොත් ඔවුන්ට දෙවනි වටේ තරඟය මගහැරෙනවා. හැකි ඉක්මනින් වේදිකාවට යොමු කරන්න. අංක 83 හා අංක 21 කියන තරඟකාරියන්. හරි. මේ ඉන්නේ අංක 83 තරඟකාරිය. අංක 21 තරංකාරිය ඉන්නවද? ආ එයත් ඉන්නවා එන්න. මේ අංක 21 තරංකාරිය. ඕමල්ලි. අපි ඔබ වෙනුවෙන් තරගයක් සූදානම් කරන්නම්. බොහොම ස්තුතියි මල්ලි ඔබේ යෝජනාවට. මේ ඉන්නේ අවසාන තරඟකාරිනිය අංක 21. හරි. ඒ අනුව දෙවනි වටේ තරඟය මේ අයුරින් අවසන් වෙනවා. අපි විනිශ්චය මණ්ඩලයට ආරාධනා කරනවා අවසාන තරඟකරුවන් 6 දෙනාව අපිට තෝරලා දෙන්න. ඔවුන් යම් වේලාවක් ගණයේවි. ඉතින් ආරාධනා කරනවා නැවතත් ඔබට සභාවේ අසුන් අරගන්න පුළුවන්. අපි යොමු මීළඟ අංගයේ වෙතට මින් පස්සේ. ස්තුති වරාගොඩ. ඔව්. ඊළඟට අපි යමු වන්න හදන්නේ වෙනස්ම දෙයකට. ඕගොල්ලෝ හැමෝම අහලා ඇති නේද වොලී බෙස්ටියන් ගැන? වොලි බෙස්ටියන් අපි අඳුරගන්නේ ලංකාවට බයිලා ගීත කලාව ගෙනාව කෙනා විදිහටයි. ඉතින් ඔයාලා අහලා ඇති තව සින්දුවක් තියෙනවා ලංකාවට බයිලා ගෙනා වොලි බෙස්ටියන් කියලා. ඉෂානි, ඔයා අහලා ඇති නේද ඒක? අනිවාර්යෙන් මුචිත. එදා ඒ විදිහට වොලි බෙස්ටියන් ගෙන් පටන් ගත්ත බයිලා ගීත කලාව අද දක්වාම අපේ සහෘද ජනතාව රස විඳින්නේ හරිම ආසාවෙන්. ඒ නිසාම මේ නොනවතින සැඳෑවේ වේදිකාවේ ඉඩහසර වෙන්වන්නේ බයිලා ගීතවලින් හැඩගැන්වුණු අපූරු නර්තනාංගයකටයි. ඔව්, එසේනම් මීළඟ නර්තනාංගය සඳහා මේ ආරාධනාව අපේම දෙවන වසර සූරියන්ටයි. Thank you.
රැල්ල අපට මෙහෙම කියනවා අදට වඩා එළිය හඳක් හිට පායනවා දෙතුන් දවස කන්න නැතත් සූක නෑ හිතේ විනෝද මිලක් ගෙන දේ මුහුදු ජීවිතේ ලලයි ලිලයි ලයි සිසිලයි සුලඟයි ලලයි ලිලයි ලයි සිසිලයි සුලඟයි කොටලගමුදලුණු දමා දංගොල්ලෙ මාම ඇවිත් මහකුණා ගස් පල්ලේ ඉඳම් බොමුදරා පෙරා එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා එන්න මල්ලි මෙන්න මල්ලි රසකතා Thank you.
හරිම ලස්සන නර්තනයක්. මට නම් වේදිකාවෙන් ඇස් ඉවතට ගන්න බැරි වුණා. ඉතින් සර්. ஆம், அடுத்ததாக இடம்பெற இருப்பது குழு நடனம். இந்த நிகழ்ச்சியை பொறுத்தவரையிலே இன, மத, மொழி மற்றும் பிரதேச வேற்றுமைகளுக்கு அப்பாற்பட்டு கொழும்பு பல்கலைக்கழக சட்டவீட பாசறையிலே ஒன்றிணைந்திருக்கின்ற நாம் சகோதரத்துவத்தின் வெளிப்பாட்டையும் சகவாழ்வின் உண்மைத்தன்மையும் வெளிப்படுத்தியிருக்கிறோம். அந்த வகையில் அடுத்ததாக தமிழ் மொழி மூலமான குழுநடம் நிறைவேற இருக்கிறது. அதனை வழங்குவதற்காக இரண்டாம் வருட சகோதரிகளை அன்புடன் அழைக்கிறேன். ஓ, மீலங்கட லசன நர்த்தனாங்கයක් වෙත வேதிகாவே இடஹசர ලබා දීමටයි අපේ මේ සූදානම. ඉතින් පළමු අසර දෙමළ මාධ්‍ය අපේම නංගිල පිරිසක් සූදානම් වෙමින් ඉන්නවා. මේ අවස්ථාව ඔබටයි. என்ன
சிறப்பான நடனத்தை வழங்கி உங்களை பரவசத்தில் ஆழ்த்திய சகோதரிகளுக்கு எமது மனமார்ந்த நன்றிகள். ஸ்தூதி தயாபர சோழியனி. நீதிபீட அப்பே சகோதரத்வே தர்க்கனேட சிந்தனேட விதராக் நெவை බොහොම නිර්මාණාත්මක කාර්යවලටත් උපරිම දක්ෂතාවය පෙන්වනවා. මීළඟ අංගය වෙන් වෙන්නේ අපේ ආදරණීය සහෝදර සහෝදරයන්ගේ රූප රචනයෙන්, ඔවුන්ගේම පද රචනයෙන්, ඔවුන්ගේම හඬ රචනයෙන් නිර්මාණය වුණු සුන්දර නිර්මාණයකට. මේ නීතිපීඨ අපිත් නොදන්න, අපිටත් නොතේරෙන නීතිපීඨ අපේ කතාව. හිතුමතේ ජීවිතේ සැපේ ඉන්නේ බඩු හිඳුනත් අපි කැන්ටිමේ පාතියක් ඇත්තේ නෑ ගොඩ යන්නේ කෙක් නෑ අපේ ජීවිතේ ගෙවිලා යනවා වෙහෙසිලා වෙහෙසිලා කැම්පස් ආවා වයසත් පැන්නානේ පාදම් කරලා කොණ්ඩෙස් ගිහිල්ලා කරුමයයි මල්ලියේ තිත්තයි තනිකම මාගේ යාළුව විතරයි ඉන්නේ දුක සැප දෙකේක වගේ අක්කගේ කැන්ටිමෙන් කන්නේ නෑ ඒ බත දිරවන්නේ අම්මගේ බත් එක වගේ වෙහෙසිලා වෙහෙසිලා ඒලෙවල් කරලා කැම්පස් ආවානේ ලෙක්චරේ ඉන්නේ ඒ වෙලාවෙ නිදියන්නේ ගෙදර ඇඳ උඩ වගේ අහස උසට පොත් නැත්තේ නෑ කිසිවක් තේරෙන්නේ දියල නැදුක අපේ වෙහෙසිලා වෙහෙසිලා කැම්පස් ආවා වයසත් පැන්නානේ පාදම් කරලා කොණ්ඩෙස් ගිහිල්ලා කරුමයයි මල්ලියේ ඔයාල දැන් ඒ ඇහුවේ අපේ බැච්චෝන් එක අපේ ජීවිතේ ඇත්තරම ගෙවුණ කොහොමද කියලා ඔයාල දකිින් නැති එක කොච්චර විනෝධ කාමීද කියලා. ඉතිං අපි ඊළඟට යොමු වෙන්නේ අපේ ඊළඟ විශේෂාංගයට. සචිනි, ඔයා මොකද හිතන්නේ හින්දි නර්තනය ගැන? ඔව් උචිත, හින්දි ගීතය සහ ඒ හා සමැනි ජව සම්පන්න නර්තන ශෛලිය ශ්‍රී ලාංකීය තාරුණ්‍ය බොහොම ආදරයෙන් වැළඳගත් බව නොරහසක්. බොලිවුඩ් ගීතය සත්තකින්ම සිත් වශීකෘත කරන්නා වූ රසඳුනක්.
සාම්ප්‍රදායික නර්තන කලාවෙන් ඔබට යමින් නර්තනයේ නව මානයන් ස්පර්ශ කරමින් නිර්මාණය වූ අපූර්ව නර්තනයක් ඔබේ දෙනිත්මාණයට ගෙනෙන්නයි අපේ මේ සූදානම. ඉතින් මේ ආදරණීය ඇරයුම දෙවන වසර අපේම සහෝදරත්වයට. Are you do 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 you उड़ी उड़ी जाए कहने को तो खेल है ये तेरा मेरा सांझा पर मेरा दिल है पतंग और तेरी नजर मांझा मांझे से लिपटी ये पतंग जुड़ी जुड़ी जाए उड़ी उड़ी जाए उड़ी उड़ी जाए दिल की पतंग देखो उड़ी उड़ी जाए जुड़ी जुड़ी जा उड़ी उड़ी जा उड़ी उड़ी जा दिल की पतंग देखो उड़ी उड़ी जा ये जो पतंग है तेरे ही संग है तेरी ही ओर देख मुड़ी मुड़ी जाए दो दिल उड़े दो दिल उड़े ऊंचे आसमानों में जुड़े दो दिल ෂාන් අපි වැඩේ පටන් ගමු නේද? ඔව්. අපි හිතන්නේ මං හිතන්නේ ගිය පාර වඩා බොහොම වැඩි ප්‍රතිචාර ප්‍රමාණයක් ඕගොල්ලන්ගෙන් ලැබිලා තිබුණා. බොහොම වැඩි SMS ප්‍රමාණයක් තිබුණා. ටිකක් ගණන් කරගන්න අමාරු වුණා. ඒකෙන් තමයි ටිකක් වැඩිපුර වෙලාවක් ගියේ අපිට. අපි ආරාධනා කරනවා ඒ තරඟය සඳහා ඉදිරිපත් වුණ තරඟකරුවන් හතර දෙනාටම වේදිකාවට එන්න කියලා. ආ අපේ ලපයත් ඇගත් තරඟෙන් එන්න. අපේ ලපයකෝ ලපමාලි කෝ තෑග්ග නැවත නැවතත් අභියෝග කරනවා නංගිය මල්ලියේ මේ කටට ගහන්න කටක් නම් මුළු ෆැකල්ටියම නෑ හරි හතර දෙනා එන්න වේදිකාවට හේෂාන් තව දෙයක් කියන්න වෙනවා
මේ සම්මජ්ජාතිය මට කතා කරලා මැසේජ් කරලා නැති නංගිලා මගේ ෆෝන් එකට අද මැසේජ් කරා. බොහොම ස්තුතියි. අයියට හරි සතුටුයි නංගිලා මැසේජ් කරා කියුවාම. ලපේ එන්න වේදිකාවට. තරඟකාරයෝ හතර දෙනා මෙන්න වේදිකාවට. කොහොම තරඟකරුවන් හතර දෙනා? දිනි, උලින්දු, සමාසි අනිත් එක්කෙනාගේ නම නම් මතක නැහැ. සවනි. සවනි එන්න. උලින්දු විතරද ඉන්නේ? කොහොම එන්න. අයියේ මේගොල්ලෝ කට ඇරියාමත් සමහරවල්ලට සින්දු නෙමේ බයිලා වගේ. හරි හේෂාන් අපි වැඩි වෙලා යන්න නැතුව කියමු නේද කවුද කියලා? ඔව් මං හිතන්නේ දැන් ගොඩක් වෙලා බලාගෙන හිටියා කවුද චැට බොක්ස් වෙන්නේ කියලා. දැන් අපි බලමු කවුද චැට බොක්ස් වෙන්නේ කියලා. කවුද චැට බොක්ස් වෙන්නේ? ඇහෙන්නේ? හේෂාන් ඔයා කියනවද මම කියනවද? ඔයා කියන්නේ. හොඳයි මං හිතන්නේ නීතිපීඨ ෆේස්බුක් කුමරිය තේරුවා නම් ඒ දිනි. ඒ වගේම තමයි නීතිපීඨ 2017 ඔබේ බැජ් එකේ චැටර් බොක්ස් එන්නේ දිනි. මේ අවස්ථාවේදී ලපමාලට කියන අපි ටැග් එක ලබා දෙන්න කියලා. ඒ වගේම අපි දිනි පනාලුගෙන් අහමු මොනවද මේ වෙලාවේ හිතෙන්නේ කියලා. ඔව්. මේක තනිකර ප්‍රෝඩාවක්. මං හරි අහිංසකයි. මං කතා කරන්නවත් නැහැ. කනට ඇහෙන්නවත්. මේක තනිකර කුමන්ත්‍රණයක්. හරි හේෂාන් මෙයාගේ අහිංසකකම බලන්න ඕන අය මේ දැන් ලොග් වෙන්න දිනි ෆර්නැන්ඩෝ කියන Facebook account එකට. තේරෙයි මෙයා ගොඩක් අහිංසකයි කියලා. හේෂාන් අපි යමුද? යමු නේද? තව ටික ලාවක් ඉදියොත් අපිට මේ වේදිකාවේ ඉන්න වෙන්නේ එකක් නැහැ වගේ. ඔව්. එහෙනම් ඔයාලත් යන්න අපිත් යන්න. අනිත් තුන් දෙනාට බොහොම ස්තුතියි. හේෂාන් පාට පාට හීනයක් වගේ මගේ හදවතට ආදරේ ගෙනාවේ ඔයා. හීනයක් වුණු අපේ කතාවට වාසනාවයි ප්‍රාර්ථනාවයි ගෙනාවෙත් ඔයා. සංසාරයේ හැමදාම ඔයයි මමයි එකට ආව වගේ හැමදාමත් මේ ආදරේ ඒ විදිහමයි. කවදාවත් වෙන් නොවෙන මගේ ආදරේ සදාකාලිකයි. එසේනම් මේ ආරාධනය තෙවන වසරේ සහෝදරත්වයේ වෙනුවෙන් පුන්සරා වනමලි සොයරියටයි.
බෙහෙවින්ම ස්තුතියි වනමලිය අක්කේ ඔබට. අසර්. අසර් අසර් මට විනාඩියක් දෙන්න පුළුවන්ද? ඔයාලා දෙන්න හොම්ම මෙන්න වේදිකාවේ මාත් වෙනක. මෙහෙමයි. මදුෂි සමා වෙන්න ඕනේ. අවස්ථාව ලබා ගත්තට අපේ කලාකරුවෙකුට යන්න සිද්ධ වෙනවා. යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒක හින්දා අපිට සමා වෙලා ඔය දෙන්න වේදිකාවේ ඉන්න. වේදිකාවෙන් බහින්න එපා. නීතිපීඨ කුමරිය තේරීමේ තරගය තුළ අපිත් එක්ක එකතු වෙන ආදරණීය කලාකරුවෙක්. මේ මොහොතේ බොහොමත්ම ගෞරවයෙන් වේදිකාවට ආරාධනය කරනවා තුසිත් රණවීර ආදරණීය සහෘද කලාකරුවාට මේ අවස්ථාව ඔබට. ඒ වගේම බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නට. හැමෝගෙම අවසර ඉල්ලනවා මට පොඩ කතා කරන්න. ඇත්තටම බොහොම සන්තෝසයි මේ වෙලාවේ මම ආවට. මට මේ ලයිට් එක ඔෆ් කරන්න පුළුවන්ද මල්ලි මේ ලයිට් එක ඔෆ් කරන්න. පේන්නේ? දැන් පේනවද? එක ලයිට් එකක් දාන්න මල්ලි. දැන් පේනවද? හරි දාන්න ලයිට් එක. දැන් පේනවද? ඇත්තටම මට කනගාටුයි මට යන්න සිද්ධ වෙනවා. නමුත් යන්න ඉස්සෙල්ල මම දෙයක් කියන්න ඕනේ. ඇත්තටම මම අපොස සාමාන්‍ය පෙළ කරේ කැලණිය ගුරුකුල මහා විද්‍යාලයේ. ඊට පස්සේ මගේ උසස් පෙළට මම කොළඹ ආනන්ද විද්‍යාලයේ තමයි උසස් පෙළ කරේ. විෂයන් දෙකකින් උසස් පෙළ කරා. එකක් ආර්ට්ස් වලින් කරලා 2008 A-levels ලියලා, ඊට පස්සේ මට හිතුණා මට සයන්ස් ඔලිනුත් කරන්න ඕනේ කියලා. තව අවුරුද්දක් පාඩම් කළා. මම සයන්ස් ඔලිනුත් කරා 2009 දී. ඒ ප්‍රයිවට් ආර්ට් වලින් කැම්පස් යන්න තිබ්බේ නෑ රිසර්ස්. රිසර්ස් තිබ්බා B2යි C1යි. මම ඇත්තරම එච්චරම මේ නීති මොකද තර්ක ශාස්ත්‍රය එච්චරම හරි නෑ. ඉතින් මට හම්බුන්නේ නෑ යන්න. නමුත් සයන්ස් වලින් කැම්පස් පාස්. නමුත් මට හිතුණා මම කැම්පස් යන්නේ නෑ කියලා. කැම්පස් යන්න කැම්පස් කියන්න ඇයි කියලා. කැම්පස් යන්නේ නෑ කියලා හිතුණා. මට හිතුණා ලංකාවේ කැම්පස් කියලා තේරුමක් නෑ. ඉතින් මම පොඩකින් කියලා ඉවර නෑ. කැම්පස් යන්නේ නෑ කියලා හිතුණා. තේරුමක්ම නෑ කියලා හිතුණා. ඔය රැග් කරනවා කියලා හිතුණා. බොරු වැඩක් අවුරුදු 4ක් කාලේ නාස්ති කරන එක අපරාධ කියලා හිතුණා. ලංකාවේ වැඩක් නෑ කියලා හිතුණා. ඉතින් මම ඔස්ට්‍රේලියාවේ ගියා. රෝයල් මෙල්බර්න් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි ගිහිල්ලා ඉවරලා අවුරුද්දක් ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එක කරලා, අවුරුදු දෙකක් ඩිග්‍රී එකකුත් කරලා, අවුරුදු තුන්වෙනි අවුරුද්දේ මම CFA කරා. නමුත් කිසිම අවුරුද්දක නංගිය මල්ලියේ මේ විදියට ඔයාලා වගේ අපිට එහෙ තිබ්බේ නැහැ කිසිම දෙයක්. කිසිම විදියකින් මං ඇත්තටම මට මාර හැපි. අර එක මල්ලිගෙන මෙතන ඇවිල්ලා සින්දුවක් කිව්වා. සින්දුව මගදී නැතර වුණා. තව මල්ලි කෙනෙක් යාගේ පස්සෙන් ඇවිල්ලා යත් එක්ක එකතු වුණා. තව මල්ලි කෙනෙක් යාගේ පස්සෙන් ආව. මල්ලිලා හතර දෙනෙක් මෙතන එකමුතු කම හිටියා. නමුත් අපිට ඒ කිසි දෙයක් තිබ්බේ නැහැ මල්ලි. නංගියේ මේ රටින් එහාට ගිහිල්ලා දැන් ඇත්තටම ගොඩක් දුකයි. අපරාධ කියලා හිතුණා. ඇත්තටම අර ඕ ලෙවල් ඒ ලෙවල් කරන කාලේ අම්බානක පිස්සු නැටුවා. පිටිපස්ස පොලිමේම හිටියේ අර ඕගොල්ලෝ ඒ පැත්තෙන් දා. ඌ කියන්නේ යන්නේ වගේ. ඌ කියලා ඉවරලා සම්පූර්ණයෙන්ම පිස්සු නැටුවා. අර ඉස්සරහා පොලිමේ හිටිය හොඳට ඉගෙන ගන්න කට්ටිය ඒගොල්ලෝ කැම්පස් ගියා. ඉතින් අපි ඉතින් කල්පනා කර කර බැලුවා අපෝ මුන් වැඩක් නැහැ කිල්ලි වල තේරුමක් නැහැ කියලා. නමුත් අද තමයි හිතෙන්නේ අපරාධේ මම මගේ කැම්පස් ජීවිතේ ගියේ නැත්තේ කියලා ලංකාවේ. ඔයාලා දැක්කම බොහොම සන්තෝසයි. ඔයාලා ගොඩක් එකමුතුයි. ඔයාලට තව අවුරුද්දක් යන්න තියෙනවා. සුබපතනවා එක හිතින්ම ඔයාලා ඉස්සරහට යන්න කියලා. අපේ අනාගතේ බාර ගන්න ඉන්නේ ඔයගොල්ලෝ. ඉතින්
ගොඩා හදවතින්ම දුක්කෙන මම කැම්පස් නොගියට ඔයාලා දිහා බල්ලා ගොඩා සතුරු වෙනවා. මට අද මෙතැන්ට ආරාධනා කරපු නංගි බොහොම ස්තුතියි එන්න කිව්වට, මේ අවස්ථාව ලබා දුන්නටත් බොහොම ස්තුතියි. ඇත්තටම මාර සන්තෝසයි ඔයාලා ඔය වගේ හැමෝම එකමුතුවෙන් හැමදාම ජීවත් වෙන්න කැම්පස් වලින් අයින් වෙලා ඔයාලා ග්‍රැජුවේට් වෙලා ඉස්සරහට ගියත් ඒ විදිහටම එකමුතුකමේ වෙන්න, මේ විදිහටම ඉවෙන්ට්ස් කරන්න, මේ විදිහටම හැමදාම කරන්න. මොකද නංගි මල්ලියේ මේ විදිය දේවල් ලංකාවේ විතරයි සිද්ධ වෙන්නේ. මම ඒක බොහොම වගකීමෙන් කියනවා. ලෝකෙ කිසිම රටක නැති විදියට ඔයාලා මේක ලස්සනට ඕගනයිස් කරලා තියෙනවා. බොහොම ස්තුතියි ඒකට. ඇත්තටම මට නැති වෙච්ච මගේ අත්දැකීම අද මට මේ දිනේදී ලබා දුන්නට, සංගීත සම්දර්ශනයක් වගේ මේ පසුබිම සකසලා ඔයාලා ලස්සන ලස්සන ඉවෙන්ට් කරලා ගොඩාක් සන්තෝසයි. මේ දේ අද මට මගේ ජීවිතේ අත්දැකීමක් වුණාට. ඒ වගේම තමයි තව පුංචි දෙයක් මතක් කරන්න ඕනේ. අර මේ රචනා ලියපු කට්ටිය ඉන්නේ. මම මේ රචනා ටික ඔක්කොම කියෙව්වා ඔයාලේ කියපු රචනා ටික. ඉතින් බොහොම ස්තුතියි. ඇත්තටම අර පළවෙනියම රචනාව ඒක පට්ට. මම ඒකේ ෆොටෝ එකක් ගහගත්තා. මම දානවා ඒක මම ෆේස්බුක් හරි කොයි හරි, මන් දන්නේ නැහැ මොනා වේද කියලා. ඊට පස්සේ බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට ඔයාලා හැමෝටම. ඔහොමම ඉන්න, ඔහොමම ඉන්න. ඔව්, මෙච්චර දේවල් කිව්වට පස්සේ හිස්සතින් යන්න දෙන්න බැහැනේ. මෙච්චර දේවල් කිව්වට පස්සේ කොහොමද හිස්සතින් යන්න දෙන්නේ? ප්‍රශානි මාතරගේ එන්න වේදිකාවට. මේ සමර තෙලිනේ ඔබ වෙනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඩයට ඔබේ පැමිණීම වෙනුවෙන් බොහොමත්ම මදුෂී අසර් ගත්තු අවස්ථාවට සමා වෙලා මදුෂී අසර් වෙ දෙන්න ආය වේදිකාවට ආරාධනා කරනවා. பூரணமான கல்வி என்பது கற்றல் கற்பித்தல் செயற்பாடுகளுக்கு அப்பாற்பட்டு இணைப்பாட விதான செயற்பாடுகளை உள்ளடக்கும் என்பது அறிந்ததே. அந்த வகையில் இங்கு நடைபெற்றுக் கொண்டிருக்கும் செயற்பாடுகளும் அவ்வாறானது. அடுத்து நாம் இரண்டாம் வருட மாணவர்களால் பாடப்படுகின்ற குழு பாடல் ஒன்று இடம்பெறுகிறது இருக்கிறது. அதனை வழங்குவதற்காக சகோதரிகளை மேடைக்கு வரங்குமாறு அன்புடன் அழைக்கிறோம். ඔව් අසර්, මීළඟට තවත් ලස්සන දමිළ ගීතයකින් මේ සන්ධ්‍යාව වර්ණවත් කිරීමට මාගේ මේ ආරාධනය පළමු අසර දමිළ මාධ්‍ය අපේව සොයුරියන්ටයි.
குச்சம் கொண்ட தென்றலா இவளாயுள் நீண்ட மின்னலா உன கேட்டாலாக என்னை மாற்றிக்கொண்டேனே ஒவ்வொரு அங்கே தொலைந்தவன் நானே ஐயாய் பூவும் பூமலை நெஞ்சிலே ஓ வசமே சுவசமே வசமே வந்து மையல் கொண்டது என்னிலே நெஞ்சுக்குள் நுழைந்து இங்குக்குள் அலைந்து கண்ணுக்குள் மலர்கின்ற கனவு நீ என் கையில் வளைந்து என் மீது மிதந்து சாலையில் நடக்கின்ற நிலவு நீயும் நீயும் நீதானா நீல நீல நிறத்தீதானா தீயும் தீயும் தித்திக்கின்றேன் நான் தானா நீயும் நீயும் நீதானா நீல நீல நிறத்தீதானா நீயும் தீயும் தித்திக்கின்றேன் நான் தானா அப்துல் கலாம் பொழிந்தது போல் கனவுகள் காணும் நண்பாலேலேக்கம்மா பல்லாக்கு நெளிப்பு என் நெஞ்சு கொழுங்குதடி சிறு கண்ணாடி மூக்குத்தி மாணிக்க செவப்பு மச்சான இழுக்குதடி அடி என்னடி ரக்கம்மா பல்லாக்கு நெளிப்பு என் நெஞ்சு கொழுங்குதடி சிறு கண்ணாடி மூக்குத்தி மாணிக்க செவப்பு மச்சான இழுக்குதடி ஏ ஆத்தா ஆத்தோரமா யோசிச்சு பாருங்கடா வாழ்க்கையில் நல்லா வாழுங்கடா இருக்கிற வரைக்கும் அனுபவிக்க இளமை ஏத்துக்கடா ஜல்சா பண்ணுங்கடா குஜாலா ஜில்சா காட்டுங்கடா ஜல்சா பண்ணுங்கடா குஜாலா உல்சா காட்டுங்கடா இல்லாத ஊரிலே அடியா
படிதான் பூ பூப்பதில்லை உன் புடவை முந்தானை சாய்ந்ததில் இந்த பூமி பூ பூத்தது இது கம்பன் பாடாத சிந்தனை உந்தன் காதோடு யார் சொன்னது புது வெள்ளை மலை இங்கு பொழிகின்றது இந்த கொள்ளை நிலா உடல் நனைகின்றது புது வெள்ளை மலை இங்கு பொழிகின்றது இந்த கொள்ளை